මේ යන කොහෙද? මතු. හා මේ මේ ලඟ ඉන්න. බබා එන්න බබා එන්න මෑ යන්න. ඔව් ඉස්සරහ යන්න. අවුතු නැගින්න කවුද? දැන් අද දවස ගතට පස්සේ අපි දන්නවා අපි ලැබපු අත්දැකීම අද දවස හරිම අඳුරු දවසක් වලාකුලින් බර දවසක් බවට පත් වෙලා තිබෙනවා. ඒ වගේම සුළං ප්‍රවාහයේ තරමක වැඩිවීමක් අපි දකිනවා. ඉතා අධික වැඩිවීමක් කිව්වොතින් හරි. ඇයි මෙහෙම සිද්ධ වුනේ? ඔබ දැනටමත් දන්න විදිහට නිරිත දිග මෝසම සක්‍රිය වීම නිසායි මේ කාලගුණ තත්වයට හේතුව. දැන් අපි චන්ද්‍රිකා ඡායාරූප අරගෙන බැලුවොතින් අද දවසේදී මේ හැන්දෑවේ දෙකහා මාර වෙනකොට ඔබ දකිනවා මේ සුළං ප්‍රවාහය නිරිත දිගට ඉතාමත්ම හොඳින් ගමන් කරන ආකාරය. ඒ වගේම නිරිත දිග කොටස වලාකුලින් බර වෙලා තිබෙන ආකාරයක් ඔබ දකිනවා. ඒ කියන්නේ මේ තත්වය අධික වර්ෂා සහගත තත්වයක්. අපි පස්වරු පහ මාරට ගමන් කරොතින් එහෙම මෙන්න අද දවසේ තත්වය මේ වනකොට නිරිත දිග සක්‍රිය වී තිබෙනවා. ඒ වගේම සුළං ප්‍රවාහය ගමන් කරමින් තිබෙනවා දිවයිනෙන් ඔබට. ඒ වගේම අද රාත්‍රී 8:30 වෙනකොට මොන වගේ කාලගුණ තත්වයක් මතු වෙවිද කියලා අපි කල්පනා කරලා බැලුවොතින් මෙන්න චන්ද්‍රිකා ඡායාරූපය. නිරිත දිග කොටසේ කොළඹ සහ ගාල්ල ප්‍රදේශවලට වැඩි වර්ෂාපතනයක්. ඒ වගේම ඔබ දකිනවා සුළං ප්‍රවාහය සහ වලාකුළු බර අහස දිවයිනෙන් ඔබට ගමන් කර ඇති ආකාරයක්. ඒ අද රාත්‍රී 8:30 පමණ වන විට. හොඳයි. දැන් මේ තත්වයක් සමග අධික වර්ෂා සහගත තත්වයක් ඇති වුණා. ඒ සමගම කළු ගඟ පිටාර ගැලුවා. දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකු පොතග්ම මහත්මිය පැවසුවා මෙවැනකොට රත්නපුර නගරයේ පහත් බිම් ජලයෙන් යට වෙලා තිබෙනවා කියලා. මහ ගංවතුරකට සූදානම් වීම සඳහා මෙවැනකොට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් ඇති බවයි ඇය අවධාරණය කළේ. අපි සූදානම් අද පෙරවරු 8:30 අවසන් වුණු පැය 24 තුළ දිවිනේ වැඩිම වර්ෂාපතනය කොහෙන්ද වාර්තා වුණේ කියලා ඔබට ඉදිරිපත් කරන්න. ඒ වටවල ප්‍රදේශයෙන් එම අගය මිලිමීටර 168.4ක ඉහළ අගයක් බවට පරිවර්තනය වෙනවා. ඒ වගේම කළුපහන ප්‍රදේශයේ මිලිමීටර 122ක්, ඒ වගේම ගිලිමලේ මිලිමීටර 102ක වර්ෂාපතනයක් වාර්තා වූ බවයි කල්ගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අපකල විමසීමකදී පැවසුවේ. මේ අතර ප්‍රදේශ කිහිපයක පස්කඳු කඩාවැටීමේ අවාසනාවන්ත සිද්ධිනුත් වාර්තා වෙනවා. අපි සූදානම් මේ වන විට රත්නපුරේ ගංවතුර තත්ත්වය පිළිබඳව ඔබ වෙත අපට ලැබෙන දර්ශන දැන් ඉදිරිපත් කරන්න. රත්නපුර සීවලී ක්‍රීඩාංගණයේ ඇතුළු පහත් බිම් රැසක්ම මේ වන විට පවතින්නේ ජලයෙන් යටවයි. දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාග මහත්මිය පැවසුවේ කළුගඟේ ජලමට්ටම තවදුරටත් ඉහළ යමින් ඇති බවයි. ඒ අනුව කළුගඟේ රත්නපුර ආශ්‍රිතව මේ වන විට සුළු ගංවතුර මට්ටම ඉක්මවා තිබෙනවා. දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාග මහත්මිය පැවසුවේ මහ ගංවතුර මට්ටමකටද සූදානම් වීම සඳහා මේ වන විට කටයුතු සූදානම් කරන බවයි. අධික වර්ෂාවත් සමග නාවලපිටිය නගරයේ පහත් බිම් රැසක් ජලයෙන් යට වුණා. වර්ෂාවත් සමග මාතර කිරම ආරේ ජලමට්ටම ඉහළ යාම නිසා මාකඳුර රන්සෑගොඩ ප්‍රදේශය ජලයෙන් යටවීමේ අවදානමක් මතුව තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ දෙයියන්තර පහත් බිම් රැසක් මේ වන විටත් ජලයෙන් යටව පවතින බවයි. මේ හක්මන මුලට යන මාර්ගයේ නෙරලම්පිටිය බෝක්කුව අසලදී ට්‍රැක්ටරයක් සැඩපහරට හසුව ගසාගෙන ගොස් ඇති අයුරු. වර්ෂාවත් සමග අද උදෑසන වැලිගම කුමල්ගම ජිනරාජ විද්‍යාලයේ පිහිටි ගසක අත්තක් කඩා වැටීමෙන් නිවසකට දැඩි අලාභහානි සිදුව තිබෙනවා. අනතුරින් ජීවිත හානියක් සිදුව නැහැ. මෙම අධික වර්ෂා සහගත තත්ත්වයත් සමගම අවාසනාවන්ත සිදුවීම් කිහිපයකුත් Newsfirst Weather Center වෙත වාර්තා වෙනවා. මේ අවාසනාවන්ත සිදුවීමට මුහුණ දුන්නේ මිත්තණියක් ඇයට ජීවිතය අහිමිවනවා. ඒ වගේම ඇගේ කුඩා දියණියත් අතුරුදන්. ලක්ෂපාන පොල්පිටිය ප්‍රදේශයේදී ඇල මාර්ගයක් තරණය කිරීමට ගිය මිත්තණියක් හා මිනිබිරියක් සැඩපහරට හසු වුණා. ලක්ෂපාන පොල්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 60 හැවිරිදි මිත්තණිය සිද්ධියෙන් මිය ගියා. පස් හැවිරිදි දැරිය අතුරුදන්. මේ දෙදෙනා අන්තරට ලක් වුණේ පෙර පාසලේ සිට නිවසට යමින් සිටියේදී. මේ යන කොහෙද? මතු. හා මේ මේ ලඟ ඉන්න. බබා එන්න බබා එන්න මෑ යන්න. ඔව් ඉස්සරහ යන්න. අවුතු නැගින්න කවුද?
පැය 24 තුල ගෙවුණු වැඩිම වර්ෂාපතනය වටවලින් වාර්තා වෙනවා. ඒ මිලිමීටර 168.4ක් මේ අතර ප්‍රදේශ කිහිපයකින් පස්කඳු කඩාවැටීමේ සිදුවීම් ගණනාවකුත් වාර්තා වෙනවා. අපි ඔබට මතක් කරනවා අද රාත්‍රී 8:30 පමණ වන විට මෙන්න මේ තත්ත්වයයි මේ නිතර දිග මෝසම සක්‍රිය වීමත් සමගම දක්නට ලැබෙන්නේ. නමුත් මේ අවධානයට පෙර අපි පරිස්සම අතිශය වැදගත් වෙනවා මේ අවස්ථාවේදී. උඩරට දුම්රිය මාර්ගයේ හැටන් ප්‍රදේශයේදී අද පස්සරුවේ විශාල ගලක් පෙරලීමෙන් ගමනාගමනය තාවකාලිකව නවතා දැමුණා. මේ අතර අද හැටන් නගරයේ වෙළඳ සැලක් මතට ගොඩනැගිල්ලක් කඩා වැටුණා. අනතුරෙන් කිසිවෙකුටත් හානියක් සිදු වූයේ නැහැ. හොඳයි, මේ පවතින කාලගුණ තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අදහස කුමක්ද? ඉදිරි දින කීපය තුළදී දිවයින හරහා තියෙන වර්ෂාපතනයේ වැඩිවීමක් අපි අපේක්ෂා කරනවා. දිවයින හරහා තියෙන සුළං තත්ත්වයේ වැඩිවීමකුත් අපි අපේක්ෂා කරනවා මේ වැසි පවතින විට. ඊට අමතරව බේරුවල සිට කොළඹ හරහා පොතුමින් දක්වාම තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මුහුදු තීරවල සාමාන්‍යයෙන් මේ මුහුදේ උදම් රළ ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. මේ තත්ත්වය යටතේ මුහුදු රළ සාමාන්‍ය මීටර 2.5 3.5 අතර පරාසයක ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. මේක අනිසි බියක් ඇති කරගන්න එපා. සුනාමි අනතුරක් මේ තත්ත්වයේ ඉදිරි දින කීපය තුළදී විශේෂයෙන්ම තුන්වෙනිදා වෙනකන් අඩු වැඩි වෙමින් පවතින තත්ත්වයක් තමයි දැනට අපිට මේ විශ්ලේෂණවල පෙන්නු කරන්නේ. ඒ වගේම මේ වෙලාවේදී මතක් කරන්නට ඕනේ දිස්ත්‍රික්ක 7කට නායාමයේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය දැන් නිකුත් කරලා අවසන්. ඒ වගේම පුත්තලම ඉඳලා කොළඹ ගාල්ල හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල නැවත දැනුම් දෙනතුරු මුහුදු යන්න එපා, නාවික කටයුතු වල යෙදෙන්න එපා කියලා කාලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා. අප සතුව තොරතුරු රැසක් තිබෙනවා. ලැබෙන පරිදි Newsfirst වෙදර් සෙන්ටර් හි සිට ඔබ වෙත එම තොරතුරු ගෙනීමට අපි සූදානම්.